එදදාානම්සේ හතලිස්පා වර්ශයේදී හම්බන්තර කට්ටකඩුවාන කළේෙන් මේ හස්තිය අල්ලාගන්නා ලදී. පසුව එදදාානමසේ හතලිස් පහේ මාර්තු හයවනිදා බ්‍රතාන් රජයේ විසින් හම්බන්තර කච්චේරේදී පැවැති වෙන්දේසයකදී මේම හස්තියා රුපියල් දහදස් පන්සියක මුදලකට විකුණන් ලදී. එදින එම හස්තියා මිලදීගෙන ඇත්තේ විලියම් ගුණසේකර මහත්මයයි. පසුව 1965 වසරේ අප්‍රේල් මාස 5 වෙනිදා අන්තිම කැමැති පත්‍රයකින් විලියම් ගුණසේකර මැතිතුමාගේ බාල පුතුණු වන්නුන හෙන්රි ගුණසේකර මහතාට මේ ඇතා පවරා දෙන ලදී. හෙයන්තුඩුවේ හස්තිපරපුරේ සුවිශේෂම හත්තිය ආවුවේ හෙයන්තුඩුවේ රාජයයි. එකල ශ්‍රී ලංකාවේ සිටි දිගම දළ යුගලයේ හිමි හෙයන්තුඩුවේ රාජා. හෙයන්තුඩුවේ රාජාගේ දළ යුගලයේ දිග අඩි 7යි අඟල් 6ක් පමණ විය. 1982 වසරේදී හෙන්රි ගුණසේකර මහතා මහනුවරට පදිංචියට පැමිණි. එවිට හෙයන්තුඩුවේ රාජාද සෙංකඩ කලපුරට පා තබන ලදී. දළදා මාලිගාවේ රාජා හස්තියාගේ වියෝයෙන් පසුව සදාතුක් කරුණු වැඩම කිරීමේ භාරදූර කාර්යය හිමිවුවේ හෙයන්තුඩුවේ රාජාටය. කැලණිය, බෙල්ලන්විල, ගංගාරාම වැනි පෙරහැර මංගල්‍යවල සදාතුක් කරඩුව වැඩිවීමේ කාර්ය හෙයන්තුඩුවේ රාජාට පෙවරින. මෙම හස්තියා 1991 වසරේ සිට 2000 වසර දක්වා වසර 9ක් පමණ ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ සදාතුක් කරඩුව වැඩිවීමේ භාග්‍ය උදා විය. එමෙන්ම සුදා සුදා, රාම් රාම් ජාගේ, ඉන්දියානා ජෝන්ස් වැනි චිත්‍රපට සඳහා මෙම රාජාගේ දායකත්වය හිමි විය. 2001 වසරේදී අසනීප වී දොඩම්බල සිටි ගුණසේකර මහතාගේ ඇත්ගාලේ සිටි හෙයන්තුඩුවේ රාජා 2002 වසරේ නොවැම්බර් මස 6 වෙනි දින අපාතනය සමුගන්නා ලදී. එවිට මෙම හස්තියාගේ වයස අවුරුදු 78ක් විය. හෙයන්තුඩුවේ රාජාගේ දළ යුගලය මෙරට ඇති ඉතිමත් දළ යුගල වලින් එකක් වනු ඇත. ඒට උදාහරණයක් වශයෙන් ජපන් සමාගමක් ඇමරිකානු ඩොලර් කෝටි 2කට මේ ඇතාගේ අස්ථි පද්ධතිය ඉල්ලා සිටි. ඒත් ඒ යෝජනාවට ප්‍රතික්ෂේප කර හෙන්රි ගුණසේකර මහතා හෙයන්තුඩුවේ රාජාගේ උරුමය මෙරට ජනතාවට දැකබලා ගැනීමට හස්තියාගේ අස්ථි පද්ධතිය කොළඹ ජාතික කෞතුකාගාරයට පවරා දෙන ලදී. 2013 ජනවාරි 29 දින සිට හෙයන්තුඩුවේ රාජාගේ අස්ථි පද්ධතිය අපි හැමෝටම බලාගැනීම සඳහා ජාතික කෞතුකාගාරය තැන්පත් කරන ලදී.